සුබ දවසක් අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්නේ ඔයගොල්ලන්ට නොදන්නා දෙයක් ඉගෙන ගන්න අපිත් එක්ක එකතු වෙන්න කියමි. ඉතින් වෙනද වගේම අදත් මම අරගෙන ආවා ඖෂධීය පැලයක විස්තර. අද මම ගේන වීඩියෝ එක ගන්සූරියා සාකය ගැනයි. ගන්සූරියා සාකය උසට වැඩෙන අතර කොළය බෝ කොළයක හැඩයක් ගනී. මිනිසු මේ ගන්සූරියා තමගේ වැට මායිම් වල සීමා මායිම් කිරීමට යොදා ගන්නවා. ඒ වගේම අපේ අම්මලා හැලපා වැනි රස කැවිලි සෑදීමට මෙම ගන්සූරියා ගහේ කොළය යොදා ගන්නවා. තවද ශරීරයේ ඇතිවෙන ධනෙස් අමාරුවට මේ ගන්සූරියා ගසේ කොළයි පොතුයි ගෙන පත්තුවක් ලෙස සකසා අපේ ගමේ වෙද මහතා ලෙඩුන්ට ලබා දී ලෙඩ සුවපත් කරයි. එය පත්තුවක් ලෙස සකසා ගන්න ආකාරය නම් මෙසේය. මේ ගන්සූරියා ගසේ කොළයි පොතුයි සමසේගෙන වංගෙඩියක දමා කොටා ගන්න. වංගෙඩියක් නැතිනම් බෙන්ඩරයෙන් බෙන්ඩර කර ගන්න. පසුව මේ තෙල් ප්‍රමාණවත්ගෙන මේ තෙල් දමා එය ලිපේ තියා යාන්තමින් මලවා ගන්න. ඉන් පසුව කෙසෙල් කොළයක් ගෙන මද ගින්නේ තවා කලින් සකසා ගන්නා ලද පත්තුව ධනේසේ අබා රෙදිපටි මගින් බැඳ ගන්න. මේ වගේ දවස් දෙක තුනක් කරන විට තමාට සුවයක් දැනගන්න ලැබේ. ඉතින් මේ වීඩියෝ එකකින් දෙයක් ඉගෙන ගත්තයි කියා මා හිතනවා. අවද මෙවැනි වීඩියෝ එකකින් නැවත හමු වෙන බලාපොරොත්තු වෙයි. සමු ගන්නවා. ඔයාලට සුබ දවසක්. අපිත් එක්ක තාම එකතු වෙලා නැත්තම් අපිත් එක්ක එකතු වෙන්න. නොදන්නා දෙයක් ජීවිතේට එකතු කරගන්න.